අපේ අපිත් එක්ක ඉන්න අපේ මාධ්‍යවේදියෙක් පුරවැසියන්ට යම් විදිහකට අසාධාරණයක් සිදු වෙන අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපි දන්න විදිහට මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අපි හැමෝම පුරවැසියන්ට යම් කිසි අකටයුත්තක් සිදු වෙන අවස්ථාවේදී ඒ වෙනුවෙන් පෙනී හිටිනවා මැදහත් වෙනවා ඒ වෙනුවෙන් කතා කරනවා. එතකොට එහෙම පෙනී හිටලා මැදහත් වෙලා කතා කරපු අවස්ථාවක් තමයි අපේ කල්පගුණරත්න කියන මාධ්‍යවේදියා ඔහු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීක් සහ මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරනවා. එතකොට BMICH එකේදී මේ දවස්වල පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය. එතකොට මේ පොත් ප්‍රදර්ශනයේදී ඇතිවෙච්ච සිද්ධියක් නිසා ඔහුව අත්අඩංගුවට අරගෙන ඔහුට ඉතාමත් අමානුෂික විදිහට යම් විදිහකට පීඩාවට පත් කරමින් පොලිසිය විසින් ඔහුට හිරිහැර කරමින් ඔහුව අත්අඩංගුවේ තබා ගැනීම සම්බන්ධයෙන් තමයි විශේෂ මාධ්‍ය හමුව කැඳවන්නේ. විශේෂම කාරණාව තමයි මේ සිද්ධියට මුහුණ දීලා තියෙනකොට මේ සිද්ධිය සාමාන්‍යයෙන් අපි යම් විදිහකට විස්තර කරොත් එහෙම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වෙලාවේදී සරසවි පොත් ප්‍රකාශකයින්ගේ කුටියක සිද්ධ වෙච්ච සිද්ධියක්. ඒ මම අපි දන්නවා ඒ කුටි වලට සමහරවිට පිටින් සමහර ආරක්ෂකයින් අරගෙන තියෙනවා බවුන්සර්ලා. එතකොට ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලන්ව තබාගෙන තිබෙනවා ආරක්ෂාව සඳහා. එතකොට ඒ ආරක්ෂක නිලධාරියෙක් විසින් ඒ අවස්ථාවේදී ඒ ප්‍රකාශන කුටියට පොත් මිලදී ගන්නාපු යුවලකට යම් විදියකට බහින් බස් වීමකදී පස්සෙන් පසුපසින් ගිහිල්ලා පහර දීලා තිනා. මම දන්න විදියට පහර දීලා තියෙන ගලකින් ඔළුවට ඔහුගේ ඔළුව ස්තුවාල වෙලා ඒ රූප දර්ශනත් මේ කල්ප අපිට පේන්න සලස්වනවා. එතකොට ඒ හරහා ඔළුව තුවාල වෙලා ලේ ඇවිල්ලා ඔහු ඉතාමත් යම් විදියකට අපහසුතාවයකට පත් වෙලා තියෙන අසෞගේ බිරිඳටත් පහර දීලා තියෙනවා. එතකොට යම් විදිහකට මෙවැනි අවස්ථාවකදී මාධ්‍යවේදියේ කැසිරෙන යුතු ආකාරයට කල්ප හැසිරීලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ඔහු තමන්ගේ අතේ දින ජංගම දුරකථනයෙන් මේ සිද්ධිය සම්පූර්ණයෙන් වාර්තා කරනවා. එතකොට ඒ අවස්ථාවේදී ඒ අර පොත් මිලදී ගන්න පැමිණි පාඨකයාට ඒ පාරිභෝගිකයාට සිද්ධ වෙච්ච අසාධාරණය ඔහු වාර්තා කරනවා. ඔහු වාර්තා කරන ගමන්ම ඔහු ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න කියන ඒ අවස්ථාවේදී සිද්ධ කණ්ඩායම් වලට කියන විශේෂයෙන්ම එම කුටිය හිටපු සේවකයන්ට ඊට අමතරව ආරක්ෂක අංශය එතන බාර හිටපු පොලිසිය නිලධාරියාට ඇතුළු ඒ අවට ඉන්න අයගෙන ඔහු ඉල්ලීමක් කරනවා මාධ්‍යවේදියෙක් විදියට. කරුණා කරලා මේක අසාධාරණයක් මේ මිනිස්සුන්ට වෙලා තියෙන අසාධාරණයට මැදහත් වෙලා සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. එතෙන්දී අපිට පේනවා ඊළඟ කාරණේ තමයි මේ පහර දුන්නු පුද්ගලයා ආරක්ෂාවට හිටපු පුද්ගලයාව පිටමන් කරන්න උත්සාහ කරන හිමින්සැරේ. එතකොට එතනදිත් කල්ප මැදහත් වෙලා කියනවා කරුණා කරලා ඔහු යවන්න එපා ඔහු අත්අඩංගුවට ගන්න කියන කාරණා නීති හරියට ක්‍රියාත්මක කර අපේ රටේ තියෙන බලපතලම කාරණාව නීති. එතකොට මෙතනදිත් අපිට පේනවා අපි නවරජයක් ඇවිල්ලත් බලාපොරොත්තු වෙනකොට නීතිය වැරදි විදිහට ප්‍රවේශයන්ට එරෙහිව මේනකොට ඔහු මාධ්‍යවේදියෙක් විදිහට මැදහත් වෙලා ඔහු අත්අඩංගුවට ගන්න කියන කාරණේ තියෙනවා. එතකොට තමයි අපිට පේන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව බාර වෙලා ඉන්න CI නියෝමාල් කියන නිලධාරිය එතනට එන්නේ. එතකොට CI නියෝමාල් කියන නිලධාරිය එතනට ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔහු එතනට ඇවිල්ලා ඔහු රාජකාරී කරනකොට අපි රාජකාරී ගැන උගන්වන්න යන්නේ නැහැ. නමුත් ඔහු මේ වෙලාවේ බලන්න ඕනේ සිද්ධියේ පීඩාවට විඳිත භාවයට පත් වෙච්ච විඳිතයා වෙනුවෙන් තමයි පෙනී හිටින්න ඕනේ. හැබැයි ඔහු පෙනී හිටින්නේ අර පහර දුන්නු පුද්ගලයින් වෙනුවෙන්. ඊළඟට ඔහු මාධ්‍යවේදියාව වළක්වනවා ඒ රූපගත කිරීම සම්බන්ධයෙන්. අද බිමල් අද මේ අද අපේ කල්ප සහෝදරය ඒ වාර්තාව ඒ තමන්ගේ කැමරාවෙන් දුරකථනයෙන් එක වාර්තා නොකළා නම් ඒ සිද්ධිය තවත් එක හුදකලා පුරවැසියට සිද්ධ වෙච්ච සිද්ධියක් බවට පත් වෙන්න ඉඩ තිබුණා. නමුත් කල්ප එක වාර්තා කරපු නිසා තමයි අද අපි හැමෝම දන්නේ එතන බරපතල සිද්ධියක් ඒ ස්ථානයේ සිද්ධ වුණයි කියන කාරණේ. එතකොට ඔහු වාර්තා කරන එක ඔහු ඒ කැමරා කරන එක නවත්තන්න කියන එක සහ ඔහුගේ හැඳුනුම්පත ඉල්ලලා සිටිනවා. ඊළඟට හැඳුනුම්පත බලලා කියනවා මේකේ ඩේට් එක එක්ස්පයර්. දැන් මට කියන්න තියෙන්නේ කල්පගේ හැඳුනුම්පතේ ඩේට් එක නෙමෙයි එක්ස්පයර් වෙලා තියෙන අර නිලධාරියා එක්ස්පයර් වෙච්ච නිලධාරියා. අපේ රටේ පොලිසිය ඉන්නවා මේ වගේ එක්ස්පයර් වෙච්ච නිලධාරීන් අති විශාල ප්‍රමාණයක්. මේ වන විට ඒගොල්ලන්ව යම් විදියකට පුනරුත්ථාපනය කරන්න ඕන තත්ත්වයකට පත් කරලා තියෙන නිලධාරීන්. එතකොට කොහෙවත් ලංකාවේ නීතිය ඇතුලේ නැහැ. අපි මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරී විදියට දන්නවා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද හැඳුනුම් පතක් තිබිය යුතුයි හැම මාධ්‍යවේදියෙක්ටම කියන කාරණාව නැහැ. ලංකාවේ මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගණනාවක් ඉන්නවා. එතකොට ඔවුන්ට හැකියාව තිබෙනවා තමන්ගේ දුරකථනය හෝ කැමරාව හෝ අරගෙන එහෙම නැත්නම් පෑන හරි මෙහෙවල තමන්ගේ වාර්තාකරණයේ යෙදෙන්න කිසිම ගැටලුවක් නැතුව තමන් ඉන්න ආයතනයේ හැඳුනුම් පතක් පෙන්නලා ආ තමන් මාධ්‍යවේදියෙක් කියලා ඔප්පු කරන්න. ඊට අමතරව මේ රටේ පුරවැසියන්ට ව්‍යවස්ථාවෙන් හිමි වෙනවා පුරවැසියන් විදිහට යම් විදිහ අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ඒ අසාධාරණිය වාර්තා කරන්න පටිගත කරන්න ඒ සම්බන්ධයෙන් කතා කරන්න විවේචනය කරන්න සහ අදහස් දක්වන්න. එතකොට මේ දෙක කරුණු කොටගෙන
කල්පට කල්පට කිසිම අවස්ථාවක බාධාවක් කරන්නේ නිලධාරියාට හැකියාවක් නැහැ. නමුත් ඔහු බාධා කරනවා. ඔහු හැඳුනුම්පත ගැන ප්‍රශ්න කරනවා. ඔහු කියනවා ඔබ මාධ්‍යවේදියෙක් නෙමෙයි කියන කාරණේ දීලා ඔහුට ඒ වෙලාවේ ඇති වෙන බරපතලම කාරණාව අර පහර දීලා විඳිත භාවයට පත් වෙච්ච ප්‍රයත්න තුවාල ලැබලා ලේ ගලන මිනිස්සයාගේ සම්බන්ධයෙන් නෙමෙයි. අර ඒක වාර්තා කරන මාධ්‍යවේදියාගේ වාර්තා කරන ඒවා නවත්තන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මේක බරපතල කාරණාවක්. එතකොට අපි මේ නව රජයක් ආවේ මේ අපේ රටේ නීතිය ආධිපත්‍ය රූල් ඔෆ් ලෝ එක බිඳ වැටලා තියෙනවා. නීතිය ආධිපත්‍ය බිඳ වැටලා තියෙනවා. අපි මේ නව රජයෙන් ආපු ගමන් හැම වෙලෙම බලාපොරොත්තු වෙච්ච කාරණාවක් තමයි නීතිය ස්ථාපිත කරන්න. ඊ අපි දැක්කා විශේෂයෙන්ම කටුව පිටියට ජනාධිපතිවරයා ගිය අවස්ථාවේදී එතන වින්දිතේ කතා කරලා කියන අපේ රටේ නීතිය කඩන් කරලා ජනාධිපතිතුමනි ඒක තමයි අපිට නැවත ස්ථාපිත කරන්න අවශ්‍යම දේ කියන කාරණේ. පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනින් අවුරුදු 5ක් තිස්සේ සටන් කරන ඒ කණ්ඩායමේ ඉන්න කෙනෙක් විදිහට මම මතු කර අවුරුදු 5ක් තිස්සේ මේක මතු කරනවා. පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනින් අපේ රටේ කඩන් වැටිච්ච ජාතික ආරක්ෂාව සහ බිඳ වැටලා තියෙන නීතිය නැවත ප්‍රතිස්ථාපනය කළ යුතුයි කියන කාරණේ අපි හැමදාම කියනවා. මේ ඉන්න සමහර නිලධාරීන්, බුද්ධිඅංශ නිලධාරීන්, හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් මේ අති බහත් මහත් කණ්ඩායමක් නීතිය වැරදි විදිහට අද වෙන විදිහට අර්ථකථනය කරමින් ඒක වැරදි විදිහට එක එකට ඕන විදිහට මෙහෙවමින් සිටිනවා. අපි කියන්නේ මේ වර්තමාන රජයට මේකද අපි රජයට දොස් කියන්නේ නැහැ. ඒක පැහැදිලිව කියන්නේ මේක රජය හෝ ජනාධිපතිවරයා හෝ ජනමාධ්‍ය අමතිවරයා හෝ ප්‍රෝත්ති වෙනත් ආරක්ෂක අංශ බාර මේ කිසිම කෙනෙකුට අපි මේකට චෝදනා කරන්නේ මේක මේ අපේ රටේ මේ පහුගිය අවුරුදු 10 15 පුර ඇති වෙච්ච මජර සිස්ටම් එකේ එක කොටසක් පමණයි. එතකොට යම් විදියකට නීතිය කොහොමද පුරවැසියා වෙනින් ක්‍රියාත්මක කරන්න ඕනේ, මාධ්‍යවේදීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ මොකද්ද අපි කරන්න ඕනේ කියන කාරණාවේ අනවබෝධයෙන් ඉන්න නිලධාරීන් රැසක් තාමත් අපේ මේ නීති පද්ධතිය ඇතුළේ ඉන්නවා. අපි ඒක නැවත උඩු යටිකුරු කුරු කළ යුතුයි කියන කාරණාව තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් අපි කියන්නේ පළවෙනි දේ පරීක්ෂණයක් අවශ්‍යයි. පළවෙනි දේ පරීක්ෂණයක් අවශ්‍යයි. ඇයි මේ මාධ්‍යවේදියාට මේ විදිහට හිරිහැර කරමින් මේකට මාධ්‍යකරණයට බාධා කරමින් ඔහු අත්අඩංගුවට ගත්තේ ඇයි කියන කාරණේ. මේ හැම මාධ්‍යවේදියෙක්ටම ඉස්සරහදී මේ වගේ නිලධාරීන්ගෙන් මේක වෙන්න පුළුවන්. මාධ්‍ය ආයතනවල වේවා, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වේවා හැමෝටම. එතකොට අපි කියන්නේ අන්න ඒක අපි නව ජනමාධ්‍ය යුගයක් කියලා මැතිවරණයට කලින් වෙනම යෝජනාවලියක් එළිදැක්වෙත් අපිට නිදහසේ මාධ්‍යකරණය කරන්න පුළුවන් පරිසරයක් හදන්න කියලා මේ රජයෙන් ඉල්ලන්නේ. එතකොට ඒක තමයි නැවතත් රජයට මතක් කරන්නේ. අපි රජයට ඇගිල දික් කරන්නේ. හැබැයි රජයට මතක් කරනවා මේ වගේ තාමත් පිස්සු බල්ලෝ තැන් තැන් වල ඉන්නා වැරදි විදිහට නීති අර්ථකථනය කරමින් අවභාවිතා කරන ඒ අයව බැඳලා දාන්න යම් වැඩපිළිවෙලක් මේ ලංකාවේ නීති පද්ධතිය ඇතුළේ පොලිසිය, හමුදා, බුද්ධිඅංශ ඇතුළේ තිබිය යුතුයි. ඒ නැවත නීතිය ප්‍රතිස්ථාපනය කළ යුතුයි. ඒක තමයි අපි පාස්කු බෝම්බ ප්‍රහාරයේ සටනේදී හැම වෙලෙම ඉල්ලපු කාරණේ. ඒක ඉක්මනට පටන් ගත යුතුයි කියන කාරණේ අපි විශ්වාස කරනවා. ඊළඟට මෙතනදී අපි ආරක්ෂක අංශවලින් නිලධාරීන්ගෙන් ඉල්ලන කරුණාකර මේකට පරීක්ෂණයක් පවත්වන්න, වැඩිකාර නිලධාරියාට ඒ සම්බන්ධයෙන් යම් විදියකට දඬුවමක් ලබා දෙන්න. මොකද අපි දන්නවා ඔහිට කලින් අපි සටන් කළා කෙහෙලියව ඇතුළට දාන්න කියන සටන ගෙනිච්චා. ඔය කුරුඳුවත්ත පොලිසියත් එක්කම තමයි ඒ සටන ගෙනිච්චේ. පාරේ වීදි නාට්‍ය පෙන්නමින් බෝඩ් අල්ලමින් උසාවිය ළඟ අපි යම් විදියකට බෝඩ් අල්ලමින් ඔය කරගෙනකොට විරෝධය දැක්කෝ මිනිස්සුන් කිහිල්ල ඇතුළට දාන්න ගත්තා. හැබැයි අර මිනිස්සුන්ට බහල බේත් විකුණපු කෙහෙලිය වත්තනම් කොට ගන්න ඕනට උනන්දුවත් තිබුණේ අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ අන්න ඔය විදියට. ඒ වෙනුවෙන් හඬ නගන මිනිස්සු ඇතුළට දානවා අපරාධකාරයව එළියට තියාගෙන. එතකොට අපි මේ මෙතනදී කියන්නේ මේ සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් අවශ්‍යයි. ඇයි කල්ප සහෝදරයව අත්අඩංගුවට අරගෙන ඒ විදිහට පීඩාවට පත් කරේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඊළඟ කාරණේ තමයි මේ ජාත්‍යන්තර පොත් ප්‍රකාශ මේ ශ්‍රේණියේ සංගමයේ විසින් මේ පවත්වන පොත් ප්‍රදර්ශනයේ ඒ සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි ඒකට ඇත්තටම ආදරේ. මේ රටේ තියෙන මහත් සම්පතක් තමයි මේ පොත් ප්‍රදර්ශනය. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු පාඨකයෝ, පොත් ප්‍රකාශකයෝ, ලේඛකයෝ මේ සියලු දෙනාම එකට එකතු වෙලා මහා මංගල්‍යයක් විදිහට සමරන ස්ථානයක්. එතකොට මේකට කිසිම විදිහකින් අපි දොස් කියන්නේ නැහැ. මේක සංවිධායකින්ට කිසිම විදිහකින් දොස් කියන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ සරසවි බුක් ෂොප් එකේ ඒ පොත් කුටිය සහ ඒකේ හිමිකාරයා වන එච්.ඩී. ප්‍රේමසිරි මහත්මයා. එතුමාට වචනයක්වත් කියන්නේ නැහැ. මොකද එතුමා බොහොම හොඳ මහත්මෙක් කියලා අපි දන්නවා. පොත් ප්‍රකාශකයෙක් විදිහට ලේඛකයින්ට, පාඨකයින්ට බොහොම ගෞරවණීයව සැලකෙන, ඊට අමතරව ලංකාවේ සිංහල සිනමාවට අතින් වේදම් කරගෙන කට්ට කාගෙන පාඩු ලබාගෙන හොඳ චිත්‍රපට නිෂ්පාදනය කරන හොඳ මහත්මෙක් කියන එක අපි දන්නවා. හැබැයි ඔහු යටතේ හිටපු සේවකයෙක් දෙන්නේ කැසිරිච්ච විදිය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒක එච්.ඩී. ප්‍රේමරත් ප්‍රේමසිරි මහත්මයාටත් කැලලක් කියන එක අපි දන්නවා. සරසවි ප්‍රකාශකයින්ටත් කැලලක් කියලා දන්නවා. ඒ නිසා කරුණාකර එච්.ඩී. ප්‍රේමසිරි මහත්මයාටත් සරසවි ප්‍රකාශකයින්ටත් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. සේවකින් මේ වෙලාවේදී හැසිරෙන්න ඕනේ කොහොමද, පාඨකයව රැක ගන්න ඕනේ, ඊට අමතරව පාරිභෝගිකයව රැක ගන්න ඕනේ කොහොමද කියන කාරණා ඔවුන්ට කියලා දෙන මේ වැනි සිද්ධියකදී හැසිරෙන්න ඕන මානුෂික විදිය. පොත් ප්‍රකාශකයෝ කියන්නේම මානුෂික හැඟීම් තියෙන මිනිස්සු
වරසක් එහිඳ ඒක ඊළඟට පොත් ප්‍රකාශකින් සියලු දෙනාටම ඉල්ලනවා මේවැනි පොඩි පොඩි කුණු කළු පැල්ලම් මේ වගේ දැවැන්ත හොඳ වැඩකදී පුළුවන් තරම් අවම කරගන්න යම් විදිහකට ඊළඟ පාරවත් මේ මේ යම් විදිහකට ක්‍රියාමාර්ග ගන්න විශේෂයෙන්ම අපි හිතනවා ඔය බවුන්සර් එහෙම නැත්නම් එතන ආරක්ෂාව